සුබ දවසක් කියල ප්‍රාත්ථනා කරන මාධ්‍යවේදී උපසිරු දෙනාට. අද දිනේදී මේ මාධ්‍ය හමුව පවත්වන්නේ අපි පසුගිය දින පුරාම මේ රටේ විරෝධතා මාලාවක් ගෙන ගියා මේ අපරාධකරුවන් සම්බන්ධව. විශේෂම කියන්න ඕනේ අපි සතුටු වෙන එක කාරණයක් තියෙන නමුත් යම් කාරණා සම්බන්ධව අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොකද අපි ඊයේ දිනේදී අපි දැක්කා අපේ රටේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවක ඊයේ විකාශනය වුණු ප්‍රවෘත්තියක්. එම ප්‍රවෘත්තියේ තියෙනවා ලොකු පැටීව ලංකාවට ගේන්න CID එකේ නිලධාරීන් කීප දෙනෙකුත් මේ වෙනකොට බෙලරූස් බලා පිටත් වෙනවා කියලා. ඉතින් ඇත්තනම සතුටුයි මේ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගත්ත එක. හැබැයි අපි විශේෂයෙන්ම ඉල්ලපු අපරාධකාරයෙක් ඉන්නවා මේ රටේ. අපි ඒ අපරාධකාරයා ගේනකම් අපි මේ සටන නවත්තන්නේ නැහැ. මොකද අපිට ලොකු පැටී විතරක් නෙමේ, මේකේ ප්‍රධානම අපිට මතකයි සමහරක් උණ්ඩවල සමහරක් මත්කුඩු පැකට්වල කොහොමද ආවේ කියන එක KPI කියන නම. ඉතින් ඒ KPI කියන්නේ අපි කවුරුත් දන්නවා, කංජිපාන් නිම්රන්. එතකොට මේ කංජිපාන් නිම්රන් ලංකාවට අවශ්‍යම අපරාධකාරයෙක්. එතකොට මේ අපරාධකාරයා සම්බන්ධයෙන් තාම කතාබහක් නම් අපිට පේන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කංජිපාන්ව ගේන්න මැදිහත් වෙනවද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි නමුත් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම කරේ කංජිපාන් නිම්රන්ව තමයි මේ ලංකාවට ගේන්න ඕනේ. මොකද ඔහු මේ රටේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙණ පුද්ගලයෙක්. එතකොට මොහුගේ මේ මත් කුඩු මේ වෙනකොට ලංකාව පුරා ව්‍යාප්ත කරගෙන ලංකාව පුරා බෙදාහැරීමේ කටයුතු කරන්නේ මර්වින් ජාන කියන පුද්ගලයා. එතකොට මර්වින් ජානව කවුරුත් දන්නේ, ඔහුට අනුවර්තන නාමයක් තියෙනවා, බේකිරි ජාන කියලා තමයි කියන්නේ. මේ මර්වින් ජාන, එතකොට කුඩු අංජු, මෙන්න මේ අයව අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ. කුඩු අංජු අනිවාර්යයෙන්ම ලංකාවට ගේන්න ඕනේ. මේ වෙනකොට මර්වින් ජාන තමයි ලංකාව පුරාම සියලුම මේ ව්‍යාපාර මත්කුඩු ජාවාරම කරගෙන. එතකොට පෞගිය කාලේ අපිට මතකයි මේ රටේ තිබ්බ යුක්තියේ මෙහෙයුම කියලා. මේ යුක්තියේ මෙහෙයුම දෙකරේ මේ රටේ මේ මත්ද්‍රව්‍යයෙන් අහිංසක තරුණ ජීවිත බේරාගෙන ඒ වගේම මේ මත්ද්‍රව්‍ය ජාවාරංකාරයන්ව අත්අඩංගුවට අරගෙන මේ මත්ද්‍රව්‍ය ජාවාරංකාරයන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් තමයි තිබ්බේ. එතකොට අපිට මතකයි ඒකෙදි අල්ලගෙන ගිහලා දැම්මා කුඩු බොන අය, එහෙම පොඩි පොඩි කුඩු බොන මිනිස්සුන් අරගෙන ගිහලා දැම්මා. කමක් නැහැ, දාන්න, කවුරු හෝ වැඩද කරන්න දාන්න. හැබැයි මේකේ මහා මොලකාරයන්ව නිදාසේ නිදැල්ලේ ඉන්න දෙන්න බෑ. අපි කියන්නේ ඒකයි. ඒ නිසා වහාම මෙන්න මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්න මේ ප්‍රබලයන් අත්අඩංගුවට ගත යුතුයි. මොකද කංජිපාන් නිම්රාන්නත් අනිවාර්යම බෙලරූස් යනවනම් අනිවාර්යම කංජිපාන් නිම්රාන්නත් අනිවාර්යම ලංකාවට ගේන්න ඕනේ. මොකද කංජිපාන් නිම්රාන් තමයි KPI කියලා ගහලා කුඩු මේ ලංකාවට ගෙනාවේ. එතකොට මේ වෙනකොට මේ සම්බන්ධව කතා කරාම අපිට අපේ නානට එරෙහිව කතා කරන්න මොකද කියලා දුරකථන තර්ජන පවා අපිට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට මගේ දුරකථනේ තියෙනවා අපිට තර්ජනාත්මක ආපු දුරකථන. ඒ වගේම මේ මෙතන තියෙනවා දැන් අපිට කංජිපාන් නිම්රාන්ගේ සිද්ධිය සම්බන්ධව පොලිසි වලින් අපිව කැඳවන ඒවා මෙතින් ඒවා. එතකොට මේ පොලිසි වලට අපි ගිහිල්ලා සමහර පැමිණිලි දාර්තන දැන් ඊයේ දිනේදීත් එක්තරා ස්ථානයකදී කවුරු ආවද කවුරු එව්වද කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ. නමුත් මේ වෙනකොට වහන වලින් එහෙම ඇවිල්ලා අපේ සැප දුක් එහෙම බලලා යන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි නම් ওই කංජිපාන් නිම්රාල්ලට අපි බය නැහැ. ඒක නිසා අපි විශේෂයෙන්ම කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කංජිපාන් ගැන කතා කරන්නේ නැත්තේ, කංජිපාන්න ගේන්න තාමත් මැදිහත් වෙන්නේ නැත්තේ, කංජිපාන්ගේ කැඳ බීලාද මේ අය ඉන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒක නිසා කංජිපාන්ගේ කැඳ බිව්වට කමක් නැහැ. හැබැයි මහත්යෝ ඕවා යන්න ගත්තම, අදෝ මුඛයේ පැත්තෙන් යන්න ගත්තම ඔබතුමාලට දරා ගන්න බැරි වේ. ඒක නිසා වහාම මේ කංජිපාන් නිම්රාන්ව ගේන්න ඕනේ. මොකද මහජන ආරක්ෂක ඇමතිවරයා දන්නව කිව්වා ඉන්න තැන. ඒක නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාට ඉන්න තැන දන්නේ නැත්නම් ඕනනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාට පුළුවන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මුණ ගැහිලා මේ කංජිපාන් නිම්රන් ඉන්නේ කොතනද සර් අපිට මේ ගෙන්න ගන්න ඕනේ, සර් ඉන්න තැන දන්නව කියලා තියෙනවා, සර් දන්නවනම් අපිට කියන්න අපි අරන් එන්නම් මේ එක්කම කියලා. මොකද ඔය එක්කම ඕනනම් අපි කැමති රජයට අපේ අතින් අපි මුදල් වීදම් කරන්න, අපි ටිකට් දෙන්නම් මේ කංජිපාන්න ඉන්න තැනකින් අරන් එන්න. මොකද මහජන ආරක්ෂක ඇමති දන්න නිසා ඕනනම් මහජන ආරක්ෂක ඇමතිතුමාට අපිට පුළුවන් ටිකට් එකක් දාලා දෙන්න කංජිපාන් ඉන්න තැනට කියලා. සුවදුක් බලලා කංජිපාන් ඔයා හොඳින්ද, මං ඔයා ඉන්න තැන දන්නව කියලා කිව්වා, ඔයා හොඳින්ද කියලා බලලා එන්න පුළුවන්. ඒක නිසා නිකම් විගට නාටකම් නටන්න එපා. මේ අපරාධකාරයොත් එක්ක කවුරු කවුරු සෙල්ලම් කරනවද, කවුරු කවුරු මොන මොන දේවල් කරනවද, මොන මොන ගනුදෙනු සිනවද කියන එක අපි දන්නේ නැහැ. මොකද පෞගිය කාලේ අපිට හොඳට මතකයි මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවම තමයි වැඩි හරියක් සිද්ධ වුණේ. මොකද අපිට මතකයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් අපරාධකාරයන්ට පැන යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් උදව් කරපු ආකාරය. එතකොට ඒ නිලධාරියා පැනලා දීපු දිවිල තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හොයාගන්නත් බෑ. එයා කොහෙද නැවතුනේ කියන එක. ඉතින් ඒක නිසා කංජිපාන්ටත්
ඉන්න තැන දන්නවා මෙගොලො ගේන්න බය ඇයි නැත්තං අපිට සැකයි මෙහෙමයි දැන් කංජිපාන්න ගේන්න මෙගොලො ඇස්තිලා මොකක් කර කරලා කංජිපාන්න ගේනකම කංජිපාන්න හදිස්සියරි කිව්වොත් මම මමත් එලි කරන ඔක්කොම මෙහෙමයි මෙහෙමයි කියලා කියයිද කියලා අපිට සැකයක් තියෙන මොකක් කර තියෙනවද දන්නේ එහෙම දෙයක් කංජිපාන්ගේ කටින් මොන හරි කියවෙයි කියලා බයේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව කතා කරන්නේ නැත්තේ මේ පුද්ගලයා සම්බන්ධව අවධානය යොමු කරන්නේ නැත්තේ ඒක නිසා අපිට සැකයක් තියෙනවා කංජිපාන් කොයි මොහොතේ හරි නිකන් හරි කියයිද දන්නේ නැහැ මාව ගන්නවොත් මම මේවා කියනවා කියලා කියයිද දන්නේ නැහැ ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපි කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාටයි අපි මේක කියන්නේ අපිට අනිත් දේවල් වැඩක් නැහැ අපි කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාට වහාම මේ කංජිපාන් නිම්රාන් කියන මේ මහා අපරාධකරුවව ලංකාවට ගේන්න ඕනේ ඒ වගේම විශේෂයෙන්ම අපි මේ රටේ තියෙන ශ්‍රී ලංකා පොලිසියෙන් අපි ඉල්ලීමක් කරනවා මර්වින් ජාන ගැන බලන්න මර්වින් ජානට කොහොමද මත්කුඩු වෙන්නේ කංජිපාන් නිම්රාන්ගෙන් ඕනනම් දන්නේ නැත්නම් අපිට තොරතුරු දෙන්න පුළුවන් ඉතින් ඒක නිසා අපි කියනවා අපි බය නැතුව මේ වලට සිවිල් සංවිධානයක ඉදිරියට අපි මැදිහත් වෙලා අපි කතා කරනවා අපි කියනවා මෙන්න මත්කුඩු ගේන පුද්ගලය මේගොල්ලෝ ගෙන්නන්නේ මෙයාගේ මෙහෙම එනවා එහෙම කියලා අපිට වැඩිය ඔබතුමන්ලා දන්න මේ රටේ බුද්ධියංශ දන්න ඒ හැමදේම දන්න අපිට වැඩිය ඉතින් එහෙම දැන දැනත් ඔගොල්ලෝ මේ විදිහට මේ රටේ අනාගත තරුණ පරම්පරාව විනාශ වෙනකන් මේ රටේ අහිංසක මල් කැකුළු තවත් මේ ඒ අයත් මද්රව්‍ය මේ ජාවාරමට බිලි වෙනකන්ද මේ අය බලන් ඉන්නේ කියන සැකය අපිට ඒක නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ සමහරක් වෙලාවට මේ ඉන්න අපරාධකරුවන් සමග සමහරක් නිලධාරීන් එකට සම්බන්ධතාව තියෙනවද කියන සැකයක් අපිට තියෙනවා මොකද නැත්තම් මෙච්චර මෙහෙම දැන දැන මෙහෙම මේ අහවලා විකුණනවා මෙයා විකුණනවා මෙයා තමයි මේක කරන්න කියලා දැන දැනත් නියනව බලන් ඉන්නකොට අපිට හිතෙනවා මේ දෙගොල්ලෝ යාළුවිද කියන ඉතින් ඒක නිසා විශේෂම කියන්න ඕනේ අපි කෙලින්ම දිගහැරලා තියෙනවා කංජිපාන් නිම්රාන්න මෙහෙට ගේන්න ඕනේ ඔන්න කංජිපාන් නිම්රාන්ගේ මත්කුඩු ජාවාරමේ ඉන්න පිරිස අපි කිව්වා කුඩු අංජු ඉන්නවා මේ කුඩු අංජු කියන්නේ මේ ලංකාව විනාශ කරන පුද්ගලෙක් එතකොට දැන් අංජුලාට එක නීතියක් අංජුලාට වෙනම පැනලා ගිහිල්ලා ඉන්න එක නීතියක් එහෙම බෑ ඒක නිසා මර්වින් ජානලා මේ බේකරි ජානනොත් මර්වින් ජානලා මේ අයව වහම අත්අඩංගුවට අරගෙන මෙයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න නැත්තම් මේ රට විනාසයි ඒක නිසා අපි බලන් ඉන්නවා කංජි පහන්න ගේන්නේ කවදද කියන එක හැබැයි වැඩි දවසක් නැහැ අපි වැඩි දවසක් බලන් ඉන්නෙත් නැහැ විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපි මුළු ලංකාවම අපි බස්සනවා මුළු ලංකාවෙන්ම අපි හැම දිස්ත්‍රික්කෙම සෑම දිස්ත්‍රික්කෙම විශාල පිරිසක් අපි බස්සනවා මහපාරට මුළු ලංකාවම එකම දවසක විරෝධතාවයක් කරන දවසක් අපි කරනවා ඒක නිසා මේ කංජිපාන්ට ඕන විදියට මේ රටේ නීතිය නැමෙන්න බෑ ඒක නිසා කංජිපාන් කියන්නේ පොරක් නෙමෙයි මේ රටේ ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි කියනවා වහාම මේ කංජිපාන් නිම්රාන්න ලංකාවට ගේන්න ඕනේ ඒ නිසා ලොකු පැටීගේ දේවල් පෙන්නලා අර පැටීගේ දේවල් පෙන්නලා නිකන් සනසන්න යන්න එපා රටේ මිනිසුන් සනසන්න එපා ඔන්න අපි මෙයාව ගෙනාවා මේකේ නාව අරන් ආවා දැන් ලොකු පැටීව ගෙනල්ලා තියෙන ඔන්න ගෙනාව ලොකු පැටී නෙමෙයි අපිට කංජිපාන් නිම්රාන්නත් ගේන්න ඕනේ මේ අයත් එක පැනල ගියේ කවුද ඒ සියලු දෙනා ගෙන්නන්න ඕනේ ඒක නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාට අපි කියන්නේ ඔබතුමා වහම මැදිහත් වෙන්න ඕනේ නැත්තම් අපි එළඹෙන බදාදා දවසේ හෙට නෙමෙයි අනිද්දා දිනේදී අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපිටට ඇවිල්ලා නොනවතන විරෝධතාවයක් අපි කරනවා කංජිපාන් ගැන ඔගොල්ලෝ පිළිතුරක් දෙනකම් ඒක නිසා කංජිපාන් ගැන ඔගොල්ලෝ තාම පිළිතුරක් දෙන්නේ නැහැ අපි කට ඇරියට කංජිපාන් ගැන ඔයාලා නම් තාම කට අරින්නේ නැහැ ඒක නිසා කංජිපාන් එක්ක කාට කාට හරි ඩීල් තියනවාද කියන්නේ අපි දන්නේ නැහැ කාගේ කාගේ හරි වෙන වෙන සම්බන්ධතා තියන වෙන වෙන දේවල් කරගන්නවාද කියන්නේ අපි දන්නේ නැහැ නමුත් මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ කංජිපාන් ගැන කතා කරන කතාව නමුත් මේ වෙනකන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා කට අරින්නේ නැහැ එයා සද්ද නැතුව ඉන්න එක්කෝ මේ රටේ ඉන්න පොලිසියේ අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හරි ඇවිල්ලා මාධ්‍ය ඉදිරියේදී මේ සම්බන්ධව කියන්නේ ඕ අපි කංජිපාන් අපි ගේනවා මේ දවසේ අපි කංජිපාන්ට ඉන්න දෙන්නේ නැහැ මේ අපරාධ කරන හැබැයි ඒ අයට නිකන් රැකවරණයක් දෙනවායි කවුරුත් සද්ද නැහැ හැබැයි කංජිපාන්ලා යම් තැන්වලින් නිදහස් වෙලා ගිහිල්ලා ඒ අයට යම් දේශපාලන රැකවරණයක් ලැබුණොත් මේ අය කොහොමද ගෙන්නගන්නේ කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා ඉතින් ඒක නිසා වහාම මේකට මැදිහත් වෙන්න අපි බදාද දිනේ වෙනකම් බලනවා බදාද දිනේදී මේකට යම් පිළිතුරක් අපිට සැපෙන්නේ නැහැයි වගේ දැනෙනවා නම් අපි බදාද දිනේදී මහජන ආරක්ෂක ඇමතිතුමා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාව මුණ ගැහෙන්න අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපිටට අපි එනවා කියන එක පණිවිඩය අපි මතක් කරනවා